ධර්මයේ තියෙන දුර්ලභත්වය මේ කතා කරේ පින්වතුනි බුදුවරුන් නැති කල්පයක් ගැන නෙවෙයි අහන්න කල්පය කියන එක කල්පය කියලා කියන්නේ ලෝකේ හැදිලා විනාශ වෙනකන් ගත වෙන කාලයට කියනවා කල්පයක් කියලා විනාශ වුනම ආය ලෝකේ හැදිලා ආය කාලයක් කියන විනාශය ඕම හැදෙනවා විනාශ වෙනවා හැදෙනවා විනාශ වෙනවා මේ විදිහට දිගින් දිගට ලෝකේ පවතිනවා දිගින් දිගට ලෝකේ පවතිනවා මේ පවතින ලෝකවල සම්මා සම්බුදුවරු පහළ වෙන්නේ ඊටාම කලාතුරකින් අපේ ධර්මයේ දැක්වෙනවා අන්තිම මහා කල්ප ලක්ෂයටම මතකද ලක්ෂයකට මහා කල්ප ලක්ෂයකට පහළ වෙලා තියෙන අන්තිමට බුදුවරු 16යි කල්ප ලක්ෂයකට 16යි මේ 17 වෙනිය තමයි එන්නේ ඉන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ සාරාංශකීය කල්ප ලක්ෂයටම බෝසාන වහන්සේ පෙරම් පුරපු බුදුවරු 28යි එයින් 24කින් තමයි නිවිත විවරණ ලැබුණේ සූ 20 විවරණ කියලා හදන්නේ 28යි සබ් බුදුවරු නැති කල්ප තමයි වැඩි දහම්සුන රජුරවන්ට බණ අහන්නට නොලැබුණේ බුදුවරු නැති කල්පෙක නෙවෙයි බුදුවරු නැති කල්ප තමයි වැඩිපුර පහළ වෙන්නේ සමහර කල්පවල කලාතුරකින් එක බුදුවරයෙක් සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ තනියම පහළ වෙන්නේ ඒ කල්ප තුනක් විතරයි කොණ්ණඤ්ඤ බුදුරජාණන් වහන්සේ තේමයි සමහර කල්පවල දෙනමක් පහළලා තියෙනවා එකපාර නෙවෙයි අවස්ථා දෙකකදී තිස්ස කුස්ස කියලා දෙනමක් පහළ වුණා සමහර කල්පවල තුන් නමයි පියදස්සි අත්තදස්සි ධම්මදස්සි සමහර කල්පවල හතර නමයි අනෝමදස්සි පදුම නාරද එක කල්පේ හතර නමයි උපරිම පහළ වෙන්නේ පස් තමයි කකුසඳ කොණාගමන කාශ්‍යප ගෞතම මහත්මයා ඒ වගේ කල්පවල ටික භද්‍ර කල්ප කියලා බුදුවරු පස් නමක් පහළ වෙන කල්පවල ටික භද්‍ර කල්ප මහා භද්‍ර කල්ප යහපත් කල්ප කලාතුරකින් ලැබෙන කල්ප අපේ ධර්මයේ හැටියට පස්නමට වඩා වැඩිපුර පහළ වෙන්නේ එක කල්පේ. එතකොට බුදුවරු පහක් පහළ වෙන කල්පයක බුදුවරු දෙනමක් අතරයි. තිබිච්ච කාල පරිච්ඡේදයකදී තමයි මේ බණපදයක් අහන්නට රජ කෙනෙක්ට නැහැ කියන්නේ. රජ කෙනෙක් කියන්නේ ඉතින් සාමාන්‍ය මිනිහ නෙවෙයි රජ කෙනෙක් කියන්නේ මුළු රටේම තියෙන්න පුළුවන් ඉතින් බලයත් එක්ක. රජ කෙනෙක්ට දඹදිව රජ කෙනෙක්ට බණ අහන්න බැරි වුණේ භද්‍ර කල්පයක බුදුවරු දෙනමක් අතර. තුන්වෙනියයි හතරවෙනියයි අතර කාලේ. එහෙමනම් බුදුවරු නැති කල්පවල මොන බණද? කතාවක් නෑ. ඒ නිසා ධර්මය අතිශයින්ම දුර්ලභයි.